සමගි ජන බලවේගය කණ්ඩායමක් හැටියට විපක්ෂයේ ප්‍රධානම කණ්ඩායම හැටියට මේ මොහොතේ තරඟ වදිනවා. ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන්නේ කැඩිච්ච බිඳිච්ච විපක්ෂයකට ඡන්දෙ දීලා රට අස්ථාවර කරන්න නෙමෙයි. ජනතාවට අවශ්‍ය කරන්නේ පාර්ලිමේන්තු බලයක් පිහිටවිය හැකි විපක්ෂයට සහයෝගය ලබා දීලා මේ රටේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කරලා මේ ජනාධිපතිවරයාට මග ඉදිරි ගමන බොහෝ විට තේරෙන්නේ නැති බව තේරුම් ගත්ත අවස්ථාවක ඒ අයත් හරි මග ගෙන යමින් රටේ කටයුත්ත කර ගැනීමට අවශ්‍ය බලවේගය නිර්මාණය කිරීම. ඒ සඳහා එකම විකල්පය සමගි ජන බලවේගය කියන එක අද මිනිසු තේරුම් ගන්න තියෙන නිසා කුමන කණ්ඩායම් හිටියත් ජනතාවගේ විශ්වාසය තියෙන්නේ සමගි ජන බලවේගයට කියන එක අපිට කියන්න. සමගි ජන බලවේගය ශක්ති සම්පන්නව ජාව සම්පන්නව ජනතාව ඉදිරියට ගෙන යන්න සූදානම් කියන පණිවිඩය ඇල්පිටියෙන් ලැබිලා තිනවා. ආණ්ඩුව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව තිබූ විශ්වාසය වේගෙන් කඩවිගෙන යන බව ඡන්ද වැටීම වගේම ඡන්ද ලබාපු ප්‍රතිශතයේ අඩුවත් එක්ක ඉතාම පැහැදිලි. ඉතින් ඒ හින්දා ජනතා බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් මේ රටේ තියෙන එකම විකල්පය සමගි ජන බලවේගය කියන එක අද ප්‍රත්‍යක්ෂ වෙමින් පවතිනවා. ඔය මල් විලක් කරානේ ඔබට මතකයි ඔය වගේම මල් ටිකක් අරන් ආව 2004. අන්තිමට මල් ටික කොහේ ගියාද දන්නේ නැහැ. ඔය වගේම මල් විලක් අරන් ආව පොල්ලෙලි සංස්කෘතියක් ගෙනාව ප්‍රාදේශීය සභාවට පොහට්ටුව. මොකද වුනේ? ඒකින්ද කරුණා කළා ඔය මල් විලවල් පොල්ලෙලි ගැන කතා කරන්න කලින් රටේ අනාගතය වෙනුවෙන් කැපවීමක් කරන්න පුළුවන් ඉස්සෙල්ලම තමන් කරපු රාජකාරිය සාර්ථකව කළා සාර්ථක වෙච්ච මිනිස්සු. ඒ අය ජනතාවට ආදරය කරන මිනිස්සු. ජනතාවට ඕන වෙලාවක ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන් මිනිස්සු. සංවේදී මිනිස්සු. ඒ වගේම මේ රට කරන්නට අවශ්‍ය කරන කුසලතා පරිණතභාවය ඒ සඳහා අවශ්‍ය කරන අත්දැකීම් තියෙන කණ්ඩායමකුත් මේ ඉදිරි පාර්ලිමේන්තුවට පත් කර ගැනීම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. අලුත් කට්ටිය අවශ්‍යයි, අලුත් මුහුණු අවශ්‍යයි. හැබැයි මුහුණ අලුත් වෙච්ච පළියට නෙමෙයි, දක්ෂතාවය, කුසලතාවය සහ අවශ්‍ය කරන ජනතාවාදී පාසු තත්වයන් සපුරපු කණ්ඩායම් තෝරගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි. නෑ, අපිට තේන්නනම් තේරෙන දේ සහ ඇහෙන දේ තමයි මේ විශාල ව්‍යාපාරිකයන් ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට විශාල ලෙස මුදල් දීපු කතාවක් තමයි ඇහෙන්නේ. ඉතින් ඒක වෙන්න පුළුවන් ඒ අය අද පාලනය කරගත නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ කණ්ඩායම් වලට අද ආණ්ඩුවේ තනතුරු ඉහළ තනතුරු ලැබිච්ච තත්ත්වෙකුත් අපි දකිනවා. ඉතින් ඒ හින්දා මේක ජනතාවගේ ආණ්ඩුවක්ද එහෙම නැත්නම් මාෆියාවල සල්ලි වියදම් කරන්න සල්ලි විසි කරන්න පුළුවන් කණ්ඩායම් වල ආණ්ඩුවක්ද කියන ප්‍රශ්නය අද රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා. ගමේ ගොඩ සිදා දියේ කවුරුත් පාහැ. ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න දසත මාකට්.lk එකට. නැති දෙයක් නැති තැනක්. දසත සසාරා විශ්වාසී සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.